පවතින ආර්ථික හේමිය සහ උද්ගත වෙලා තිබෙන උද්දමනයේ හේතුවෙන් බොහෝ ක්ෂේත්‍රයන්ට එය බලපා තිබෙනවා. පසුගිය දවස්වල නිරන්තරයෙන්ම කියවුණා සත්වෝද්‍යානයේ සිටින සතුන්ට කෑම වේලක්වත් දෙන්නට හැකියාවක් නැති බව. මෙන්න කතාවට එනවා දිනමින පුවත්පත වාර්තා කරනවා. දෙහිවල දෙහිවල සතුන්ගේ කෑම වේදමත් 30%කින් නැගී බුද්ධිකයි බුලාන මේ ගැන වාර්තා කරනවා. අපට සමහර විට ස්පර්ශ නොවන පුවත් වෙනට පුළුවන් නමුත් මෙයත් ඉතාමත් බරපතලයි අපේ රටේ තිබෙන එක සත්වෝද්‍යානයේ ප්‍රධාන පෙළේ එය දෙහිවල සත්වෝද්‍යානය දැන් එහි තත්වයයි මේ වෙළඳපොළේ ආහාර මිල ගණන් ඉහළ යාම නිසා දෙහිවල ජාතික සත්වෝද්‍යානය සත්වෝද්‍යානයේ සතුන්ට ආහාර දීමට වැය කරන මුදල රුපියල් 30%කින් පමණ ඉහළ ගොස් ඇති බව අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහත්මයා පවසනවා. දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට ආහාර දීම සඳහා සාමාන්‍යයෙන් මාසිකට රුපියල් මිලියන 50ක් පමණ මුදලක් වැය වෙන බවත් ආහාර සැපයීම් කරුවන් වෙතින් මිල ගණන් සඳහා ටෙන්ඩර් කැඳවීමේදී මෙසේ මිල ගණනින් වැඩිවීමක් පෙන්නුම් කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා. පසුගිය දවස්වල ඔය සත්වවත් නැත්නම් දෙහිවල සත්වෝද්‍යානය ප්‍රසිද්ධ වුණේ සත්තු හින්දා නෙමේ ඒ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ තනතුර හින්දා. එහෙමත් තියෙනවා සත්තුන්ටත් වැඩි සමහර ලාවට එහි නිලධාරීන්ව කැපිලා පේන අවස්ථාවත් තිබෙනවා.